founded in 2000, the Badureliya Sports Club has had their fair share of highs and lows in the Sri Lanka domestic arena. Badureliya won their inaugural championship as they defeated SSC in the final of the domestic T20 competition. Alankara Asanka once again will be entrusted with the captain's duties as he aims to better last season's performances. Badureliya cricket samajaya gana kiyanawanam visheshayenma kiyanna karana kihipayakma thiyenawa. Mulinma api kiyannona 2005 idi tamai Badureliya qualify une premier gahanna. E premier gahana qualify wetcha avuruddhe ඉඳන් මම ක්‍රීඩා ගන්න මම වෙද්දිත් මම බදුල්ලේ ක්‍රීඩා සමාජය නියෝජනය කරා කියන්න ඕන අනිවාර්යයෙන්ම දැන් අපි අපේ ගොඩක් ප්ලේ කාන්නේ යංගස්ටර්ස්ලා ඒකට හේතුව එක්ස්පීරියන්ස් එන කට්ටිය එක්ස්පීරියන්ස් කියලා ලංකාවේ ගහන ප්ලේස්ලා සෑහෙන ප්‍රමාණයක් නමුත් ඒගොල්ලෝ එන්නේ නැහැ බදුල්ලේ ක්‍රීඩා කරන්න හේතුව ගොඩක් අය කියනවා ඒ කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න හිතන ක්‍රීඩකයෝ සහ මං කියන කෝචස්ලා ලොකු උඩ ලෙවල් එකේ ඉන්නවා ඒ කියන්නේ සිලෙක්ටර්ස්ලා හැමෝම කියනවා කියන දෙයක් තමයි මටත් කියලා දෙන පෞද්ගලිකව ඇවිල්ලා හොඳ ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කරන්න ලංකාව නියෝජනය කරන්න ඕන නම් කියලා නමුත් එහෙම හැමෝම කරන්න ගියොත් එහෙම මේ ක්ලබ් ඉතුරු වෙන්නේ නැහැ මේ ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ අපිට ගොඩක්ලාට සිලෙක්ෂන් පැත්තෙන් බලද්දී පොෆෝම් කරත් චාන්ස් එකක් හම්බෙන අඩුයි මේ පොඩි ක්‍රීඩා සමාජවලට බදුල්ලි විතරක් නෙමෙයි තව ක්‍රීඩා සමාජ දෙක තුනක් තියෙනවා ඉතින් ඒ ගැන අවධානය යොමු කරනවා නම් ඇත්තටම මේ ගොඩක් වටිනවා right handed batsman Patum Nishanka from Isipadana College is a young prospect shining for the club scoring 500 plus runs so far this season. While 21-year-old Salinda Ushan is another young batsman who is sure to impress, having already made a best of 154 with the bat. Former Sri Lankan all-rounder Ruan Kalpage is a consultant for the team, while Chamara Abeyratna has been given the reins as coach, as he aims to keep Badureliya up in the top division. මම මුලින්ම 2012 තමයි පුහුණුවෙන් ඒ කියන්නේ පුහුණුකරුවෙක් ලෙස ආරම්භ කරේ රාගම ක්‍රීඩා සමාජ සහාය පුහුණුකරුවෙක් ලෙස තමයි කටයුතු කරේ 2012 ඉඳන් 2017 වෙනකම් මම ඒ සහාය පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරා ඊට පස්සේ බදුරලේ ක්‍රීඩා සමාජ ප්‍රධාන පුහුණුකරු තනතුර මේ ජනවාරි මාසෙන් මම ඒ තනතුර බලනවා දැනට අපේ ඒ කණ්ඩායමේ නියෝජනය කරපු ක්‍රීඩකෙක් වශයෙන් නදීර නාවල එළප දිනේෂ් අලංකාර අසංක ඒ වගේ ප්‍රධාන ඒ කියන්නේ ඒ ටීම් එහෙම නියෝජනය කරපු ක්‍රීඩකයෝ ඒ කියන්නේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ වශයෙන් ඒ තුන් දෙනා ඉන්නවා ඒ වගේම ශ්‍රී ලංකා අන්ඩර් 19 නියෝජනය කරපු සාලින්ද පැතුම් නිස්සංක ඒ වගේම තවත් ඒ හා සමාන ක්‍රීඩකයෝ රැසක් මේ ටීම් එක නියෝජනය කරන බදුරලිය කණ්ඩායම දැනට අපේ හොඳ ටීම් එකක් ඉන්නවා ඒ කියන්නේ හොඳ එක්ස්පීරියන්ස් සයිඩ් එකක් වගේම ජූනියර්ස් එක ළමයිනුත් ඉන්නවා ඒ ළමයි එක්ක එක්ස්පීරියන්ස් එක එකතු කරගෙන ඉදිරි අනිත් ටීම් සමග සංසන්දනය කරලා බලලා ඒ ටීම් එකත් එක්ක කොහොමද අපි ඉදිරියේදී ක්‍රීඩා කරන්න ඕන කියන ටීම් එකට විශ්වාසයක් දීලා ඒ ටීම් එකේ තියෙන ප්‍රපෝමන්ස් අපි ඉහළ නංවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ටීම් එකක් වශයෙන් ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ බදුරලිය කණ්ඩායම 33-year-old batsman Nadira Nawala is a man with over 140 first class matches to his name and he will aim to provide his impetus guiding the youngsters furthermore leading wicket taker the captain himself Alankara Asanka will look to improve and add more to his team second highest wicket taker at the club this season Left-arm paceman Dilesh Buddhigar will undoubtedly continue to play an integral role as he aims to run through fellow opposition. The Badureliya squad consists of Alankara Asanka, Dilesh Gunaratna, Salinda Ushan, Savit Priyan, Sammika Pereira, Nimanda Subasingha, Hashan Wanasekara, Sanjay Chaturanga, Ramidu Nikeshala, Shiran Ratnayaka, Patum Nishanka, Nilanta Dharmaratna,
සචින් ෆර්නෑන්ඩෝ, සුබ්‍රමණියන් ආනන්ද, නදීර නාවල and Madura Pereira. With just one game remaining in the plate segment, Badureliya will surely look to secure their place in the Tier A segment with a superior performance to round off this season.